හැමෝම ආදරය කරන ගායකයෙක් වෙන අතුල අධිකාරි සහ එයාගේ නෝනා සමිතා මුදුන්කොට්ටුව ගායිකාවක් හරි ඉතින් මෙන්න මේ දෙන්නට දාව උපන්න දියණිය තමයි කාවින්ද අධිකාරි ඉතින් මෙන්න මේ කාවින්ද අධිකාරිගේ වෙඩින් එක මේ පහුගිය දවස් ටිකේ හරිම ජනප්‍රිය කතාවක් බවට පත් වෙලා තිබ්බා ගොඩාක් නිවුස් එහෙම මේ සම්බන්ධව හැදෙටි තිබ්බා එයා නටනකොට තාත් අඩපු හැටි කියයි එක එක ජාතියේ වීඩියෝස් වල උන තරම් මේ සමාජ මාධ්‍ය තුල හොමාර වෙනවා දකින්න ඇති ඉතින් මම මේ වෙලාවේ මේ වීඩියෝ එකේ දාලා තියෙනවා ස්ලයිඩ් ෂෝ එකක් විදිහට මේ වෙඩින් එකේ ෆොටෝස් වගේ ඉතින් ඔයාලා මේ වෙඩින් එක ඉවෙන්ට් එක සම්බන්ධව අයිඩියා එකක් දැක්කේ නැත්නම් ඒකේ දේවල් දැක්කේ නැත්නම් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඊට අමතරව මම මේ වීඩියෝ එකෙන් ගොඩක්ම අදහස් කරන්න කියන්න දෙයක් තියෙනවා ඒ තමයි අපි දන්නවා අතුල අධිකාරී කියන සංගීත වේදියා සහ සමිතා මුදුන්කොටුව කියන සංගීත වේදියා මේ මේ දෙන්නගේ විවාහය ගත්තාම ඒක ගොඩක් ප්‍රශ්න හැලිහැප්පීම් තිබ්බ විවාහයක් ඉතින් ඒකේ කතන්දරේ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ ඕන කෙනෙක් දන්න දේවල් තියෙන ඒ වගේ ඇත්ත නැත් අපි දන්නේ නැහැ නමුත් අපි දන්නවා සමිතාගේ ඉන්න ලොකු පුතා හුගා කට්ටි කියන එක ජොන්ස්ටන්ගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු කියලා ඉන්නේ කුරුණෑගල පැත්තේ ඉතින් එයාගේ මේ පුතෙක් එයාට දාව උපන්න පුතෙක් තමයි මේ සමිතර මේ ඉන්නේ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ දැන් අද වෙනකොට සමිතා එයාගේ වයසෙන් භාගයක් වගේ වෙන කෙනෙක් එක තමයි තමන්ගේ සැමියා විදියට ආශ්‍රය කරන්නේ. ඉතින් ඒවා එක එක්කෙනාගේ තමන්ගේ පර්සනල් දේවල්. ඉතින් අපි ඒවා ආහාර උසන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. මොකද තමන්ට තමන් කැමති කෙනෙක් අදහන්න, තමන් කැමති කෙනෙක් බඳින්න, තමන් කැමති කෙනෙක් ලව් කරන්න ඕන මගුලක් කරගන්න මේ රටේ නීතියක් තියෙන නිසා. ඉතින් අනිත් එක තමයි දැන් අපි එක්සැම්පල් එකක් ඉදිරිය ගත්තාම අතුල අධිකාරී කියන ගායකයා එයාගේ විවාහය එක එක පැතිවලට ගියානේ සමිතත් එක්ක හිටියා දීගෝසුනා ඊට පස්සේ ආය තව කවුද අර මිලියක් එක්ක බැදලා හිටියා මිලියක් එක්ක බැදලා හිටියේ නෑ අතුලත් එක්ක යාළු වෙච්ච හින්දා එයාට නිලිකම හම්බුණා එකක් තමයි උනේ කෙසේ වෙතත් එයාත් එක්ක හිටියා ඒකත් එහෙම එහෙන් කඩා කප්පල් වුණා දැන් නම් මොනවද මන් දන්නේ කෙසේ වෙතත් ඒ දික්කසාදේ කියන දේවල් ඇයි මේ මුළුකුවට පේන්නේ සමාජ මාධ්‍යයට වෙන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ට වෙන්න පුළුවන් මේ කට්ටියට මේ වගේ දේවල් ඇයි මහා ලොකු නිවුස් විදිහට පරිවර්තනය වෙලා තියෙන්නේ හේතුව තමයි දැන් හිතලා බලන්න අපි අපේ නගරේ තියෙන උසාවියකට ගියොතින් උසාවි දවස්වලට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා දික්කසාද නඩු කොච්චර තියෙනවද මේ ලංකාවේ කියන රටේ කියන්නේ කොච්චර නම් මිනිස්සු දික්කසාද වෙනවද කියන දේ අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි මේ විවාහ උසාවි දවසකට අපි ගියොත් එහෙම නඩු අහන තැන් දිහා ඒ කියන්නේ පොලිසියකට අධිකරණයක් දිහාට ඔයාලා ගිහින් මම දැකේ කියන වචන තේරෙන්නේ නැහැ මේ කට්ටිය කියන්නේ ටවුන් වල පොලිසිය නම් මේ උසාවි තියෙන නඩු අහන්න ගිහිල්ලා බලන්න උසාවියක් ගාවට කොච්චර නම් දික්කසාද නඩු එදාට කතා කරනවාද කියලා. ඉතින් ඇයි ඒව එච්චර හයිලයිට් වෙලා පේන්නේ නැත්තේ? හැබැයි මේව හයිලයිට් වෙලා පේන්නේ ඇයි? මේව හයිලයිට් වෙලා පේන්නේ හේතුව තමයි මම කලිනුත් කිව්වා වගේ අර සාමාන්‍ය මිනිහෙක් හැප්පිලා අර මේ පොල්ලු පිටියේ ගහක් අඩ වෙලා බස් එක මේව වෙලා මිනිස්සු පස් දෙනෙක් මැරිච්ච එක ඒ මිනිස්සු කවුද මොනවද කරන්නේ කින්න මන්ද කිසි දෙයක් අපේ රටේ මිනිස්සු කවුරුත් දන්නේ නැහැ මෙහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා කියලා විතරයි දන්නේ. හැබැයි අර ෂූටින් ඉවරලා තලාව දිහා යනකොට අලියෙක් හැප්පිලා කැබ් එක ඇක්සිඩන්ට් වෙලා නැති වෙච්ච ජැක්සන් ඇන්තනී කියන මිනිහයා ගැන හැමෝම දන්නවා. දැනගන්න හේතුව මොකද්ද? ජැක්සන් ඇන්තනී කියන්නේ කැරක්ටර් එකක්. එයා ටිකක් ජනප්‍රිය පුද්ගලෙක්. එයා රටට දෙයක් කරපු මිනිහෙක්. ටිකක් මේ ඒ කියන්නේ අනිත් අය වගේ නෙවෙයි තව කෙනෙක් උපමා කරන්න බැරි චරිත. ඒකයි ඒ මිනිස්සු ටිකක් මේ ෆේමස්. ඒ වගේ ගත්තාම මේ අතුල ඊට පස්සේ සමිත මේ කට්ටියගේ චරිත ටිකක් හයිලයිට් වෙලා පේන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඩිවෝස් වෙනවා වෙන්න පුළුවන් මොනවා හරි වුණාම ඇයි යාලා ඉලිපිලා පේන්නේ එකම හේතුව ඒ කට්ටිය ඇත්තටම රටට දෙයක් කරපු මිනිස්සු හින්දා තමයි එයාලව ටිකක් හයිලයිට් වෙලා පේන්න හේතුව ඉතින් අන්න ඒ හින්දා තමයි එයාලව එහෙම පේන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ ඉනක් හින්දා ඒ මිනිස්සුන්ට ඒ වගේ හැකියාවක් ජනප්‍රිය මේ දේවල් ටික පින ලැබිලා තියෙනවා ඉතින් අපි දැනගන්න ඕන දේ තමයි මේ මිනිස්සුන්ගේ ජීවිත වල කතාවල මොනවා තිබ්බත් හරි ඒක මේ මිනිස්සුන්ගේ හැටි මේ මිනිස්සුන්ට එහෙම නීතිය අවස්ථාවක් තියෙන ඒ වට රටේ නීතියක් තියෙනවා ඒ වට දේ වැරද්දක් නැත්නම් ඊළඟ දේවා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් අපේ රටේ ඕනතරම් දික්කසාද වෙනවා ඉතින් ඒ හින්දා අරවෙච්චර ගාව ගන්න එපා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඇත්තටම අලුතෙන් බැදිච්ච මේ විවාහය දිවියට එළිබිච්ච මේ කාවින්ද අධිකාරී කියන මේ දුවට අපි ඇත්තටම කියන්නේ ඔයාට හරි ඔය කොල්ලත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ඔය හස්බන්ඩ් එක දීර්ඝ කාලයක් ජීවිතාන්තය දක්වා මැරෙනකන් එකට ඉන්න පුළුවන් හැකියාව ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතනදීත් අපි කියන්න ඕමනාව තියෙනවා මේ ඇත්තට අපි දකින්න මේ සාමාන්‍ය මිනිස් විදිහට අපිට පේන දේ තමයි මේ කලාකාරයෝ කියන කට්ටිය ඩිවෝස් වෙනවා කියන එක මාරාතල් එකක් කියලා. ඒ කියන්නේ හුඟක් වෙලාවට කලා ලෝකේ ඉන්න හුඟක් කට්ටිය ඩිවෝස් නේ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට ගත්තාම අපි වුණත් දැන් බදලා කරලා හිටියා කියනකොට අපි එහෙම අපේ නෑදෑ වුණත් එහෙම ඩිවෝස් වෙනවා දකින්න අපි අඩුයි. නමුත්
සමස්තයක් විදිහට ලංකාවේ ඇතුළේ ඩිවෝස් නඩු ඕන තරම් තියෙන බව. හැබැයි හැබැයි ආටිස්ට්ලා කියන කට්ටිය හුඟක් වෙලාවට ඩිවෝස් වෙනවා කියන එක අපි හුඟක් වෙලාවට දකින්න දෙයක්. ඒ නිසා මේ කාවින්ද අධිකාරී කියන්නේ නිලියා, නිලියා නෙවෙයි ගායිකාවක් සහ නිලිකමක් තියෙනවා. ටික ටික කෙසේ වෙතත් එයාට කියන්න තියෙන්නේ ඔයා දැන් බදලානේ ඉන්නේ. හරි ඉතින් ඒ හින්දා මේ තාත්තලා අම්මලා වගේ රණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැතුව වෙන වෙන සම්බන්ධතා එක එක දේශපාලනඥයෙක් ඇති කරගන්නවා කියවක ඇත්තටම අපි දන්නේ අපි මේ දකින්නේ දෙය කියන්නේ. හරි ඒ වගේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව දීර්ඝ කාලයක් ලස්සනට ආදරය කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තමයි අපිට කරන්න වෙන්නේ. ඉතින් ඕක තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න උමනා තිබ්බේ. ඉතින් මේ මේ කාවින්ද අධිකාරිට එළගම්මලාගේ තාත්තලාගේ දේවල් අල්ලගෙන කෑ ගහන්නේ දේවල් අවශ්‍ය නැහැ තරම් සමාජ මාධ්‍ය ඇතුලේ. අපි කලේ යුත්තේ අපි දකින දේ අනුව මේකේ පොසිටිව් පැත්ත සම්බන්ධයෙන් කතා කරන එක තමයි මම හිතන්නේ අපි කරන්න ඕන. හරි. ඉතින් my tv channel එකට අලුත් නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මම මේ කිව්ව දේවල් සම්බන්ධව ඔයා මොකද හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න තමයි කරන්න එපා. අපි මේ වගේ තවත් දේවල් එක්ක ඊළඟට තවත් වීඩියෝ එකකින් හම්බුමු. එනයි ඉතින් හැමෝටම ජය වේවා.